අපි මේ උදෑසන අපි බලමු පිලිප්පි දෙවනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට මේ ආකාරයෙන් සඳහන් කරනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරයේ ධර්මසේක් දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවක් යැයි නොසිතා ඒ ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මිනිසියෙකුගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍ය ආකාරයෙන් සිටිය කලත් මරණය එසේ කුරුසිය මරණය දක්වා කීකරුස්සේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට සිළු නාමයට වඩා උස් නාමය උන්වහන්සේ දුන්සේක. එසේ කළේ ස්වර්ගයේද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දන නමට පිණිසත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ පියව දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා සියලු දීවලින් ඒත්තු ගන්න පිණිසත්ය. ආමෙන්. හලෝලුයා. මගේ ප්‍රේම සහෝදරනි, මේ උදෑසන ඒ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පියාණන් වහන්සේ මේ උදෑසන අවමාදයේ සිටිනවා. යේසුස් වහන්සේ සුදාත්මන වහන්සේ අපි මේ උදෑසන අපි මේ වචනේ ආකාරයට මාසාද යේසුස් වහන්සේ ඒ සිහසුන අත්හරමින් ඔබමා නිසා මේ ලෝකෙට ආවා. මාසා සමහරට වෙලාවට අපේ ජීවිතේ අපි සමහර කාරණා අපි අත්හරින්න සූදානම් නැහැ. නමුත් උන්වහන්සේ ඒ තමා විසින් ඒ දරාගත හැකියු ඒ වස්සුවක් යයි නොසිතා දාසයෙකු ස්වරූපයේ අරගෙන උන්වහන්සේ මනුකයක් ගත්තා ඔබ මට ඇති ප්‍රේම නිසා. මොයිසද අපටයි යුතුව තිබුණේ කල්ලා කුසියේ අනගසන්, අපටයි යුතුව තිබුණේ කුරුසියේ ඒ කසපහර ඒ වේදනා ඒ අපට විඳින්න. නමුත් උන්වහන්සේ අප වෙනුවේ සියල්ල දැරුව. මේ උදෑසන ඔබ සූදානම් උන්වහන්සේගේ අප වෙනුවේ කළා වූ ඒ පූජාව සිහි කරමින් අපි උන්වහන්සේ ප්‍රශංසා කළ යුතුයි. අපගේ දිවි හිමියේ මහසාද උන්වහන්සේ ඔබ මාව දකින්නාව දෙවියන් වහන්සේ. අපි මේ උදෑසන කොයි ආකාරයේ නමස්කාර දුන්නාසට අපි ගෙන එන්නේ ඔබ සූදානම් දේ මහුංකාර දෙවියන් වහන්සේ ඔබ මා නිසා ඒ මනුකයක් ගත්තනම් මේ උදෑසන අපි කොයි ආකාරයේ නමස්කාරය දුන්නාස දිය යුත්තේ. මහසාද උන්වහන්සේ පුදුමයි. උන්වහන්සේ බලවන්ත. උන්වහන්සේ එදා මේ නදත් ජීවමාන අප මාදේ සිටිනවා. අපි මේ උදෑසන අපි ගායනා කරමුද ඒ ගැලුම් කරු ඒ මිදුම් කරු උන්වහන්සේ අප සොයමින් නාව. හලලුයා. මේ උදෑසන උන්වහන්සේ මේ ආපතරය සක්මන් කරමින් සිටිනවා. හලලුයා. ආපේ සැවැ කරමින් ඒ නමස්කාර කරන සෙනගක් උන්වහන්සේ සොයන්නව දෙවියන් වහන්සේ. ඕ ස්වාමිනි හලලුයා. නමස්කාර කරන ස්වාමිනි හලලුයා. අපි ගායනා කරමු.
Shakti, Swami, o Baba ke jeevane, meu das.
Doamne, avem sigurna meu deasă. Ce să mi-o va prima carunagă. Sigurna mi-mi seama din acamă o deasă. Arătă a ti-o băghi vise vidu ne-o va decu de-a bimă. Dei-o ne-o va decu de-a bimă. Devi sa
bălăbavei de oamenii. Shoot up, baby. Put a one.
Sampai
pasu tevi ni vela obata de haka e sama suma labana de sama pau sama vela අනික වාරක් ස්තුති කරනවා අද උදෑසන ස්වාමීන් වහන්සේගේ වචනය ගැන දුන්න කරුණාව නිසා ඒ වගේම ප්‍රධාන පූජකතුමාට ස්තුතිවන්ත වෙනවා අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය ගැන දුන්න කරුණාව නිසා හාලෙලූයා හොඳයි මේ මොහොතේදී අපි ස්වාමීන් වහන්සේ අද දවසේ අපව රැගෙන ඇවිත් තිබෙනවා ස්වාමීන් වහන්සේගේ පෝෂණය ලබන්න අපි සෑම පෝෂණයක්ම අපි ශරීරයට ලබනවා නමුත් ආත්මයට ස්වාමීන් වහන්සේගේ පෝෂණය අවශ්‍යයි ආත්මයට ස්වාමීන් වහන්සේගේ ඒ ඒ අවශ්‍යතාවය ඒ අවශ්‍ය ආහාර අවශ්‍යයි දෙගනිසා දෙවන් වහන්සේගේ අභිමුඛයේ අද දවසේ ඔබ හැම කෙනෙක්ම පැමිණ තිබෙනවා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඒ ඔබගේ ආත්මය සවිමත් කරගන්න හාලෙලූයා දෙගනිසා මේ උදෑසන අපි හැම කෙනෙක්ම දෙවන් වහන්සේගේ අභිමුඛයේ ස්වාමීන් වහන්සේගේ වචනයට යන්න යනවා අපි පෙරලගමු හැම කෙනෙක්ම මතෙව් සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ ඒ 12 පළවෙනි පදයේ සිට ඒ 12 වෙනි පදය දක්වා අපි පෙරලගෙන කියවමු මතෙව් සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට දොළොස්වෙනි පදේ දක්වා අපි පෙරලගෙන කියවමු. යොහාන් බෞතිස්ත හා ඔහුගේ පණිවිඩය. ඒ දවස්වලදී යොහාන් බෞතිස්ත ඇවිත් යුදේ වනෙහි දේශනා කරමින් පසුතැවිලි වෙන්න මක් නිසාද ස්වර්ග රාජ්‍ය ළඟයයි කීවේය. කුමක් හේඳ ස්වාමින් වහන්සේගේ මාර්ගය පිළියෙල කර උන්වහන්සේගේ මාවත් සමතලා කරන්නත් කියා වනාන්තරයේහි හඬගසන්නෙකුගේ ශබ්දයයි අනාගත වක්තෘ යසයා කන්න කොටගෙන ලියන ලද්ද මොහු ගැනය මෙම යොහාන් ඔටුරෝම වස්ත්‍ර හැඳ ඉඟටියේ හම් පටියක් බැඳ සිටියේය ඔහුගේ කෑම වූයේ පළඟැටියන් හා වනමීය එකල යෙරුසලමේද මුළු යුදයේද යොර්දාන අවට මුළු පළාතේද වැසියෝ ඔහු වෙතට පැමිණ තමන්ගේ පව් කියා දෙමින් යොර්දාන් ගංගාවෙහි ඔහුගේ බෞතිස්මය ලැබුවෝය. නමුත් ඔහු තමාගෙන් බෞතිස්මය ලබන පිණිස පරිසිවරුන්ගෙන්ද සදිසිවරුන්ගෙන්ද බොහෝ දෙනෙකු එනවා දැක ඔවුන්ට කතාකොට පොළොන් වංශයේ පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාද කළේ කවුද? එබැවින් ආබ්‍රහම් අපගේ පියානෝයයි කියාගන්ට නොසිතා පසුතැවිලිය සුදුසු ඵල උපදවන්න. මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට පුළුවන්නේ නුඹලාට කියමි. තවද දැනට පොරව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ. මෙම වනාහි පසුතැවිලි වන්න පිණිස නුඹලා වතුරෙන් බෞතිස්ම කරමු. නමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලයත්ය. මම උන්වහන්සේගේ වහන් ගෙන යන්නටවත් නොවටිමි. උන්වහන්සේ සුදාත්මයන්න් ගෙන්ද ගින්නෙන්ද නුබලා බෞතිස්ම කරන සේක. උන්වහන්සේගේ කුල්ල
තමන් වහන්සේගේ අතේය. උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍ර කරන සේක. තමන් ධාන්‍ය අටුවට රැස්කොට බොල් නොනිවන ගින්නෙන් දවන සේකයයි කීවේය. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ආඥා කරමු. ප්‍රේමවත් දේපියාණනි, අපේ වහන්සේගේ සුද නාමයට ප්‍රශංසා කරනවා. ස්වාමිනේ, අද දවසේ ස්වාමිනේ ඔබ වහන්සේ අපේ කෙනෙක් වෙනා මාධ්‍ය ක්‍රියා කළ මැනව, සුදාත්මනේ ඔබ වහන්සේ මග පෙන්වෝ මැනව, දෙවගේම වචනයෙන් මමද, ඔබ වහන්සේගේ බලවන්ත වූ වචනයද, අසන්න අවසෙනගද ස්වාමිනේ බාර කරනවා. ඔබ වහන්සේගේ අභිමුඛයේ ස්වාමිනේ, ඔබ වහන්සේ ස්වාමිනේ මා තුළ වැඩි වෙමින් ස්වාමීන් වහන්සේ අවශ්‍ය කරන දේ ඔබ වහන්සේ කතා කරන්නට ඉල්ලා සිටිනවා. ජේසුස් වහන්සේගේ අත තුන් නාමයෙන්. ආමෙන්. හලෙලූයා. මේ ස්ථානයේ අපි දකිනවා ඒ දවස්වලදී යොහන් බෞතිස්තාවිත් යුදයේ වනාන්තරයේ දේශනා කරමින් පසුතැවිල්ල ගැන ඒ යොහන් බෞතිස්ත ඒ කාලයේ දේශනා කරා. ස්වර්ග රාජ්‍ය අත ළඟයි. ඒක නිසා පසුතැවිලි වෙලා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට එන්න, හැරි එන්න කියන ආර්දනාව ඔවුන්ට ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඒ දාසය ප්‍රකාශ කරනු ලබනවා. මේ ස්ථානයේ අපි දකිනවා යොහන් බෞතිස්ත ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඒ පසුතැවිල්ල ගැන දේශනා කරනකොට බොහෝ අය ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඒ දේ අසලා ඔවුන්ගේ ජීවිතයේ තීරණ වෙනස් කරගත්තා. ඔහුගේ ජීවිතය ඔවුන් පරිවර්තනය කරගෙන ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා ඔව් ඒ යොහන් බෞතිස්ත ගාවට ඇවිල්ල වෙලා ඔවුන් පව් කියා දීලා ඔවුන් දෙවන් වහන්සේගේ අභිමුඛයේ ඔවුන් ඒ පසුතැවිල්ල නැමැති බෞද්ධිස්මය ඔවුන් ලබා ගත්තා. ඊට පස්සේ අපි දකිනවා ඒ යහපත්ව දෙවන් වහන්සේව අඳුනගෙන ස්වාමින් වහන්සේගේ දරුවන්ව උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. ඒ තෝරගෙන තිබෙන හැම දරුවෙක්ම ස්වාමින් වහන්සේගේ ග්‍රහණයෙන් අපිට ඈත් වෙන්න බෑ. ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ අපට කතා කරනවා. උන්වහන්සේ විවිධ ඒ කියන්නේ දේශනාවල් තුලින්, ඒ වගේම තමයි උන්වහන්සේ විවිධ පුද්ගලයන් තුලින් උන්වහන්සේ අපට කතා කරනවා. හලෙලූයා. කතා කරමින් උන්වහන්සේ අපිව යන මාමත් ස්වාමීන් වහන්සේ විටෙන් විට උන්වහන්සේ වෙනස් කරම ලබමින් සිටිනවා. හලෙලූයා. ඒක නිසා මෙතනින් අපි දකිනවා මේ ස්වාමීන් වහන්සේගේ දාසයාගේ හදවතේ මහත් වූ ගින්නක් ස්වාමීන් වහන්සේ තබා තිබුණා. ඒ ගින්න තමයි ඔව් පූජකවරයෙක් හැටියට ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඒ යසායා අනාගත වක්තෘතුමාගේ ඒ ලියවිල්ල පරිදි ඔහුව ස්වාමීන් වහන්සේ ඒ නියම දවසේ කැඳවනු. ඒ කැඳවලෙල්ල ඔව් ඒ වනාන්තරයේ ස්වාමීන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින් යනවා. ඒ ප්‍රකාශ කරන යනකොට ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ මිනිස්සු පසුතැවිලි වෙලා මිනිස්සු හැරෙන්න ගත්තා. ඔහුගේ ජීවිතය වෙනස් කරගත්. ඔහුගේ ජීවිතයෙන් සම්පූර්ණම ඔවුන් හැරිලා ජීවිතය ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ සාදා ගන්න තීරණයක් ගත්තා. ඒක නිසා මේ ස්ථානයේ අපි දකින ඊට පස්සේ තවත් කණ්ඩායමක් ඒ ස්ථානයේ කතා කරනවා. ඒ යෝර්දාන් ගංගාවට ආවා. ඒ මිනිස්සු එනවා දැකලා තවත් කණ්ඩායමක් ඒ ස්ථානට එනවා. අපි දකිනවා ඒ ස්ථානයේ කියනවා පරිසින් සහ සද්දිසිවරුත් ඒ ස්ථානට එනවා. ඒ ස්ථානට ඇවිල්ලා වෙලා ඔවුන් පොළවේ සියලු ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරන පිණිස ඔවුන් හිටියේ වෙනත් නිකායන්වල, ඔවුන් හිටියේ යුදෙව් ආගමේ වෙනත් ඇදහිලි ක්‍රම තුල හිටියා. ජේසුස් වහන්සේව ඔවුන් පිළිගත්තේ නැහැ. ඔවුන්ගේ ජීවිතේ ඔවුන් නමුත් ඔවුන් ඒ දේශනාවල වුණුත් ආවා. ඒ ස්ථානට ඇවිල්ලා නාමිකව ස්වාමීන් වහන්සේගේ ඒ බෞද්ධිස්මය ඒ පසුත ඇවිල්ලා ගැන ඒ බෞද්ධිස්මය ලබා ගන්න. නමුත් ඒ ස්ථානයේ අපි දකිනවා ඒ ස්ථානෙට එනකොට මේ යොහන් බෞද්ධිස්තගේ සිත දැක්කා. ඔවුන් දැක්කා ඒ මිනිසයාගේ ඒ මිනිසෝ වෙනස් වෙලා නැහැ. ඔවුන් පරිවර්තනය වෙලා නැහැ. ඔවුන්ගේ ජීවිතය ඔවුන් පුළුවන් තරම් මිනිසුන්ව වැරද්දට යොමු කරලා මිනිසුන්ව වැරදි දේවල් උගනලා ඔවුන්ගේ ජීවිතය නේද දරන්න බැරි බරක් මිනිසයාගේ පිටේ තබලා ඔවුන් ඒ දේ නොකර ඔවුන් ඔවුන්ගේ ජීවිතේ ගමන් කරපු සෙනඟක් හැටියට තමයි දැක්කේ. ඔවුන් ඇත්තටම කිව්වොත් ඔවුන් රංග දක්වන ශිල්පීන් වගේ. අපි දකිනවා කැමරාවක් ඉදිරිපිට ඇවිල්ලා ඒ රංගපහන කෙනා ඒ වෙලාවේ කුමන හෝ චරිතයකට පනපවනවා. හැබැයි ඔහුගේ චරිතය නෙවෙයි ඒක. ඔහුගේ ජීවිතය නෙවෙයි ඒක. ඔහු ඒ චරිතයට පනපවලා ඒ කැමරාවෙන් එහාට ගියාම පස්සේ ඔහුගේ ජීවිතය තුළ ජීවත් වෙනවා. මේ වගේ රංගන ශිල්පීන් වැඩියට තමයි ජේසුස් වහන්සේ සහ ඒ වගේම යොහන් බෞතිස්ත මේ අයව දැක්කේ. ඔහු රංගපෑවා. ඔහු හොඳ රංගනක යෙදුණා. ඔහුගේ ජීවිතයේ නේද පිටස්තරයෙන් ඔහුගේ ජීවිතය ලස්සනට ඔහු හැඩ කරගෙන හිටියා. නමුත් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ අපි දකිනවා යොහන් බෞතිස්ත ඉදිරියට එනකොට, දේව දාසයා ඉදිරිපිට එනකොට
අපි දකිනවා එතුමා දැක්කා. එතුමා කතා කරන්නේ කොමක්ද? පොළොන් වංශය. අවදාකෝ දේවදාසයේ මුවෙන් නේද? කොච්චර පාපිතුල හිටියත් අවදාකෝත් එහෙම නේද කතා කරන්නේ නැහැ. නමුත් අපි දකිනවා ඒ ස්ථානයේ නේද? ඒ අවස්ථාවේදී වුන් දකිනවා කවදාකවත් පරිවර්තන වෙන මිනිස්සු කණ්ඩායමක් නෙමෙයි. කවදාකවත් වෙනස් කරන්න පුළුවන් කණ්ඩායමක් නෙමෙයි. ඒක නිසා කියනවා නේද? ඔහු ආමන්ත්‍රණය කරන්නේ පොළොන් වංශය. ඒක නිසා මේ අවස්ථාවේදී අපි දකිනවා මේ කණ්ඩායම උන්වහන්සේ දේවදාසය කතා කරලා කියනවා නේද? නුඹලා පැමිණෙන්න යන උදහසින් නේද? කොහොමද උඹලා වැළකෙන්න යන්නේ? අපි දකිනවා හැම කෙනෙකුටම අපේ ජීවිතේ අපි කරන නේද ජීවිතේ හැම එකකම විපාකයක් තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. අපි විශ්වාස කරන ධර්මතාවය අනුව මිනිස්සෙකුට නොපෙනෙන්න අපේ ජීවිතේ අපිට ගමන් කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඉදිරිපිට අපි දවසක ස්වාමීන් වහන්සේ අභිමුඛයේ අපි සිට ගන්න යනවා. ඒක නිසා ඒ කාරණාව ගැනයි මේ යොහන් බෞතිස්ත ඒ ස්ථානයේ කියනු ලබන්නේ. ඒක නිසා අපි දකිනවා මේ කණ්ඩායම් දෙක හරියාකාරව පසුතැවිලි වෙලා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා ඒ අය ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඔවුන් ඒ දේ හරියාකාරව කරගත්තා. ඒක නිසා අපි දකිනවා මේ ස්ථානයේ මේ යොහන් බෞතිස්ත යසාය අනාගත වක්තෘතුමාගේ ඒ පොත තුල 40 වෙනි පරිච්ඡේදයේ යසාය 3 වෙනි පරිච්ඡේදයේ කියන ආකාරයට මේ ස්ථානයේ ගෙන කාන්තාරයේ ස්වාමීන් වහන්සේගේ මාර්ගයේ සාදා අපේ දෙවියන් වහන්සේට වනයෙහි මාවතක් සමතලා කරන්න කියලා වෙලා නේද? ඔහු නේද හඬ ගැසුවා. ඔහුගේ නේද ඒ පසුතැවිල්ල ගැන ඔහු මනුස්සයන්ට හැරි එන්න කියලා ඔවුන් දේශනා කරා. අපි දකිනවා ඒ යසාය අනාගත වක්තෘතුමාගේ ඒ පොත තුල කියනු දේ අපි දකිනවා මේ ස්ථානයට එනකොට ඉටු වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඇවිල්ලා එතුමාව ස්වාමීන් වහන්සේ ආලප කළ තිබුණා. ඒ කාරණාවට ඒ ස්වාමීන් වහන්සේගේ දරුවන්ව සූදානම් කරන පිණිස ජේසුස් වහන්සේගේ පෙරමග සූදානම් කරන්න උන්වහන්සේ මේ පොළොවට එන්න ප්‍රථමයෙන් ඒ වේදිකාවට නිවේදකය ඇවිල්ලා නිවේදකයා ඒ වේදිකාවේ ඉන්න අයව හඳුනා දෙනවා වගේ ඒක ඉදිරියට එන්න යන සභා මේ ලෝකයට නේද එන්න යන ගැලවුම්කාරයා ගැන නිවේදකෙක් හැටියට පසුබිම් සාදන්නෙක් හැටියට එතුමා මේ පොළොවට එනවා. හලෙලූයා. ඒක නිසා අපි විශ්වාස කරනවා දෙවන් වහන්සේගේ අභිමුඛේ මේ එතුමාව ස්වාමීන් වහන්සේ රැගෙන ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ පාවිච්චි කරනවා. ඉතින් මේ අපි දකිනවා පළවෙනි කණ්ඩායම තමයි මේ ස්ථානයේ කණ්ඩායම දෙකක් ඉන්නවා. මං කියවා යහපත් ලෙස පසුතැවිලි වෙලා ස්වාමීන් වහන්සේව තුලට ආපු කණ්ඩායම බෞතිස්ම වුණා. ඒ වගේම තමයි තවත් කණ්ඩායමක් ඇවිල්ලා ඔවුන් ඒක නාමිකව ලබා ගන්න උත්සාහ කරා. ඉතින් ඒක නිසා පළවෙනි කණ්ඩායම කියනවා මතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ 6 වෙනි පදයේ මෙතන කියනවා එකල ජෙරුසලමේද මුළු යුදෙහිද යෝර්දාන් අවට මුළු පළාතේද වැසියෝ ඔහු වෙතට පැමිණ තමුන්ගේ පව් කියා දෙමින් යෝර්දාන් ගඟෙහිදී ඔවුන්ගේ බෞතිස්ම ලැබුවෝය. හලෙලූයා. අපි දකිනවා පළවෙනි කණ්ඩායම ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඒ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ මම පව්කාරයෙක්. මගේ ජීවිතේ මම නේද පාපේ තුල ගමන් කරනවා. ඒක හේතු අරගෙන පසුතැවිල්ලකට ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඔවුන්ගේ ජීවිතේ උන් හරිගස්සා ගත්තා. හලෙලූයා. ඒ හරිගස්සාගෙන ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඒ යන්න තීරණයක් ගත්තා වූ කණ්ඩායම. ඒ වගේම දෙවෙනි කණ්ඩායම තමයි මෙතන කියනවා 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. නමුත් ඔහු තමාගෙන් බෞතිස්මය ලබන පිණිස පරිසවරුන්ද සද්දිසවරුන්ද බොහෝ දෙනෙකු එනවා දැක ඔවුන්ට කතා කොට පොළොන් වංශය පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුද? අපි දකිනවා මේ ස්ථානයේදී ඒ දෙවෙනි කණ්ඩායමට එතුමා තරවටු කරනවා. එතුමා කතා කරනවා. කතා කරලා කියන්නේ ඕ එතුමා දැක්කා මේ මනුස්සයන් තුල නේද පිටස්තර ස්වරූපය ඔවුන් පිටස්තරව ඔවුන් ගත කරත් ඔවුන්ගේ ඇතුළාන්තය ජීවිත පරිවර්තනය වෙලා තිබුණේ නැහැ. ඒ පරිවර්තනය වෙලා තිබුණු නැති නිසා ඔවුන් කවදාකවත් ඔවුන්ගේ ජීවිතය වෙනස් කරගන්න උත්සාහයක යෙදෙන්නේ නැති කණ්ඩායමක් බව ඔවුන් දකිනවා. ඒක නිසා අපි දකිනවා මේ කණ්ඩායම් දෙක ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ අපි මේ යොහන් බෞතිස්ත මේ කණ්ඩායම් දෙක ගැන කතා කරනවා. අපි පල්හැට යනකොට මෙතන කියනවා මේ කණ්ඩායම් දෙක පරිසෙන් සහ සද්දිසිවරු වගේම ලියන්නෝ කියලා කණ්ඩායමක් ඉන්නවා. මේ ස්ථානයේ කතා කරන්නේ ඒ පරිසෙන් සහ සද්දිසිවරු ගැන විතරයි. නමුත් අපි දකිනවා ජේසුස් වහන්සේ
කතා කරනවා මතය සුභානංචයේ 23 වෙනි පරිච්ඡේදයේ ලියන්නන් ගැන ඒ වගේම පරිසවරු ගැන මේ තුන් කණ්ඩායම් තුනම යුදෙව් නිකායම් ඔවුන් විවිධ ඒ කියන්නේ එකින් එක පරස්පරයි ඔවුන්වත් එකට ඉන්න කණ්ඩායම් නෙවෙයි නමුත් අපි දකිනවා මොවුන් හැම වෙලේම මේ ජේසුස් වහන්සේට විරුද්ධව ඔවුන් වැඩ කරපු කණ්ඩායම් ඒක නිසා අපි දකිනවා මේ අවස්ථාවේදී යුදෙව් ඒ නිකායන් තුල ඔවුන් ගමන් කරා නමුත් ජේසුස් වහන්සේව ගැලුම් කාර්ය හැටියට ඔවුන් සැබෑ ලෙස පසුතැවිල්ලකට ඇවිල්ලා ඔවුන්ගේ ජීවිතේ පරිවර්තනය කරගන්න ඔවුන්ට එහෙම ඉගැන්වීමක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒක නිසා ඔවුන්ගේ ජීවිතේ ඔවුන් පුළුවන් තරම් ඉගැන්වුවේ මිනිසුන්ට. මිනිසුන්ගේ පිට තරපිට නේද? ඒ දේවල් තැබුවා. ඔවුන් ඉගැන්නුවා බර තැබුවා මේ දේ ඔයාලා කරන්න ඕන කිව්වා. නමුත් ඔවුන් කිසිම දෙයක් කරේ නැහැ. ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ට කැමති විදිහට ඔවුන් ඒ ආගමික පසුබිමත් එක්ක ඔවුන් ගත කරා. නමුත් ජේසුස් වහන්සේ සහ අපි දකිනවා මේ වත බෞතිස්මය තුල අපි දකිනවා මේ යොහන් බෞතිස්ත කතා කරන්නේ අපේ ජීවිතය ගැන. අපේ ජීවිතය අපි විනිශ්චය කරගන්න අවශ්‍යයි. හලෙලූයා. නේද? අපේ ජීවිතය ගැන අපිට නේද හොඳාකාර අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. තම අවබෝධ කරගන්න අවශ්‍යයි මම යන මාර්ගය කුමක්ද? හලෙලූයා. ඒක නිසා මෙතන අපි දකිනවා ඔබගේ මාර්ගය ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ අපේ ජීවිතවල තිබෙනව මාර්ග ස්වාමීන් වහන්සේ අභිමුඛේ අපට පැහැදිලි වෙන්න ඕන. මේ ජීවිත ගමනේදී අපි යන ගමනේදී ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ මේ මාර්ග අපි පැහැදිලි කරගත්තොත් ඒ මාර්ග අපි අවබෝධ කරගත්තොත් අපිට හැකියාව තියෙනවා ජේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන ස්වර්ග රාජ්‍ය ඒ උන්වහන්සේගේ අභිමුඛේ මෙතන කතා කරන මේ යොහන් බෞතිස්ත කතා කරන මේ ස්වර්ග රාජ්‍ය අපිට ස්වාමීන් වහන්සේගේ අභිමුඛය ඇතුල් වෙන්න. හලෙලූයා. එහෙම නැත්නම් වෙනත් විකල්ප මාර්ග නැහැ. ඔවුන් ඒ ස්ථානේ අපි දකිනවා විකල්ප මාර්ග වුන් හෙව්වා. ඔවුන් ඔවුන්ගේ ජීවිතය පරිවර්තනය කරගන්න නැතුව වෙනස් කරගන්න නැතුව ඔවුන් ඒ අවස්ථාවේ ඇවිල්ලා පොළවේ තියෙන සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණ කරන පිණිස ඔවුන් මොකද කරන්නේ? එතෙන්ට ඇවිල්ලා බෞද්ධිෂ්මයත් ලබනවා. මිනිසුන්ව පෙන්වන්න උත්සාහ කරනවා ඔවුන් ඒකෙන්. අපිත් ඒ බෞද්ධිෂ්මය කරලා තිබෙනවා. අපි ජේසුස් වහන්සේ පිළිගන්නේ නැත්තේ නෑ. අපිත් පසුතැවිලි වෙනවා කියලා නිකන් පෙන්වන්න උත්සාහ කරාට ඔවුන්ගේ ජීවිතේ එහෙම එකක් තිබුණේ නෑ. ඒක නිසා තමයි අපි දකින්නේ මේ ස්ථානයේදී ඒ යොහන් බෞද්ධිෂ්ම ඒ අයව වළක්වනවා. ඒක නිසා මේ කණ්ඩායම් තුන ගැන ජේසුස් වහන්සේ මේ ස්ථානයේ එක කණ්ඩායමක් ගැන කතා කරනවා. යොහන් බෞතිස්ත ප්‍රකාශ කරනවා ඒ තවත් කණ්ඩායමක් ගැන. යොහන් බෞතිස්ත මතේ 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කතා කරනවා පරිසවරුන් සහ සද්දිවසවරුන්ට. උන්ට කතා කරනවා පොළොන් වංශය පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාද කළේ කවුද කියන එක යොහන් බෞතිස්ත මතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කතා කරනවා. ඒ වගේම ජේසුස් වහන්සේ අපි දකිනවා මතේ 23:34 කතා කරනවා. ජේසුස් වහන්සේ පරිසරුන්ට හා ලියන්නන්ට කතා කරනවා සර්පේනි පොළොන් වංශේනි නුඹලා නිරේ දඬුවමින් කෙසේ ගැලවෙන්නේද කියා. දැන් අපි දකිනවා මේ දෙදෙනාගේම ප්‍රකාශන දෙක අපි දිහා බලපුවහම අපි දකිනවා යොහන් බෞතිස්ත ඒ කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා. ජේසුස් වහන්සේත් අපි දකිනවා ඒ කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා. මොකද හේතුව තමාගේ කැමැත්ත තුළ කිසි කෙනෙකුට යටත් නොවි ඔවුන්ගේ නේද කැමැත්ත තුළ ඔවුන් ගමන් කරා. ඔවුන්ට නේද වෙනස් කරගන්න නේද ඔවුන් තමයි හැම දෙයක්ම දන්නේ. ඔවුන් හැම දෙයක්ම නේද ඔවුන්ගේ කැමැත්තට වැඩ කරා. ඒක නිසා මේ නිකායන් තුනම නේද ඒ ජේසුස් වහන්සේට හම්බෙන පරිසරු සහ ලියන්නෝ ඒ වගේම යොහන් බෞතිස්තට හම්බෙන පරිසරු සහ සද්දිවසවරු මේ දෙගොල්ලන්ටම ඒ දෙදෙනා ප්‍රකාශ කරන ආකාරයෙන් අපිට පේනවා ඒ අවස්ථාවේදී ඒ අයගේ වැරදි අඩුපාඩුකම් ගොඩාක් තිබුණා. ඒක නිසා අපි දකිනවා ඒ මතේ 3 වෙනි පරිච්ඡේදයට එනකොට ඒ යොර්දාන් ගංගාවට එනකොට ඒ දෙවෙනි කණ්ඩායම සම්බන්ධව ඔවුන්ට ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රතික්ෂේප වෙන්න හේතුව තමයි ඔවුන්ගේ ඇතුළාන්තය ඔවුන් පවිත්‍ර කරගත්තේ නැහැ. ඔවුන් පරිවර්තනය වෙන්න සූදානමක් තිබුණේ නැහැ. ඔවුන් යටත් වෙන්න නේද අදහසක් තිබුණේ නැහැ. මේ දේශනාව ඔවුන් ඇහුවා. මේ දේශනාවම තමයි ඒගොල්ලොත් ඇහුවේ. නමුත් ඒ දේශනාව අහලා පළවෙනි කණ්ඩායම ඇවිල්ලා පසුතැවිලිලා හැරිලා ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ බෞද්ධිෂ්මය වෙනවා. හලෙලූයා. හලෙලූයා. නමුත් මේ කණ්ඩායම
පසුතැවිලි නොවි ඒක අසල පසුතැවිලි වුණා වගේ ඔවුන් උත්සාහ කරනවා ඇවිල්ලා ඒ දේ ලබා ගන්න. ඊට පස්සේ අපි දකිනවා මෙතන එතන මතේ සුභාරංචයේ 23 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ කියනවා ඔවුන් පරිසි කියන්නේ එහෙම නැත්නම් ඒ ලියන්නෝ කියන්නේ මේ අය ගොඩාක් වෙලාවට දසෙන් කොටස් දෙනවා ඒ වගේම තමයි ඔවුන් නේද දේවස්ථානට යනවා මේ හැම දේවල්ම කරනවා පිටස්තරෙන් ඔවුන්ගේ චාරිත්‍ර අනුකූල ජීවිත රටාවක් ඔවුන් කරගෙන යනවා ඉතින් ඒක නිසා මෙතන අපි දකිනවා 23 මතේ 23 23 බී කොටස කියනවා නමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන විවස්ථාවේ වඩා වැදගත් කොටස අතහැර තිබේ ඔවුන් දසෙන් කොටස් දුන්නා ඔවුන් නේද ඒ හැම දෙයක්ම කරලා තිබුණා 23 වෙනි පරිච්ඡේදය අපි කියමු පොඩ්ඩක් 23 වෙනි පදය ලියන්නේනි පරිසිවරුනි වංචාකාරු නුබලාට දුක් වේ මක් නිසාද නුබලා සුවඳ තලාය චත පුෂ්පය සුදු දුරුය යන මෙයින් දසෙන් කොටසක් දෙන්නහුය නමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යස්ථාවේ වඩා වැදගත් කාරණා නුබලාට නුබලා විසින් අත්හැර තිබේ ඒ දේ නේද හලෙලූයා දැන් අපි දකිනවා මේ 23 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ කියනවා නුබලා දසෙන් කොටස් දුන්නා නුබලා ඒ හැම චාරිත්‍ර අනුකූල ජීවිත රටාවක් ගත කරා නමුත් මෙතන කියනවා නමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන විවස්ථාවේ වඩා වැදගත් කොටස අතහැර තිබේ ඒ කණ්ඩායම තුනම ඒ එක කණ්ඩායමකට තමයි අපි දකින්නේ කණ්ඩායම දෙවෙනි කණ්ඩායම හැටියට ඒක දකිනවා ඔවුන් ඒ ඔවුන් තුළ යුක්තිය තිබුණේ නැහැ ඔවුන් තුළ දයාව තිබුණේ නැහැ ඔවුන් තුළ විශ්වාසවන්තකම තිබුණේ නැහැ මේ කාරණා තුන ඔවුන්ගේ ජීවිතයේ තිබුණේ නැහැ නමුත් අපි දකිනවා මේ කාරණා තුන අර කණ්ඩායම තුල තිබුණා හලෙලූයා ඔවුන් දසෙන් කොටස් දෙන්න ගියෙත් නැහැ ඔවුන් නේද අනිත් මොකුත් දන්නේ නැහැ අනිත් චාරිත්‍ර අනුකූල කිසිම දෙයක් දන්නේ නැහැ හැබැයි ඔවුන් දෙවන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ විශ්වාස කරා ඒ වචනේ අසලා ඔවුන් උන්වහන්සේව අදහා ගත්තා ඒ වචනේ අසලා අපි දකින ඔවුන් පසුතැවිලි වෙන තීරණයක් ගත්තා ඔවුන්ගේ ජීවිතේ පසුතැවිල්ල නේද වෙලා ඔවුන් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඔවුන් දෙවන් වහන්සේගේ අභිමුඛයේ බෞතිස්මේ ලබනෝ ඒ වගේම මතේ 23 13 සහ 15 කියනවා වංචාකාරයෙන් නුඹලාට දුක් වේ කියලා ජේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා වංචාකාරයෝ අපේ ඇතුළාන්තය ස්වාමීන් වහන්සේ දකින්නා වූ දෙවියන් වහන්සේ අපි යන මාවත ස්වාමීන් වහන්සේ දකින දෙවියන් වහන්සේ හලෙලූයා හලෙලූයා මම එක ඔහම පදයක් කියවන කෝණ යනකොට මට යසායා 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය සිට 10 වෙනි පදය දක්වා මට කියවන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී මම දැක්කා 9 වෙනි පදයේ කියන 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය පොඩ්ඩක් අපි කියමු. යසායා 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙයි. ඇති මෙතන කියනවා ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂි දුන්නයි කියලා. අපි දකිනවා මේ ස්ථානට ඔවුන් එනකොට ඒ යොහන් බෞතිස්ත ඔවුන්ගේ මුණවල් දැක්කහම එතුමාට දැනුණා නේද මොවුන්ගේ මුහුණ දැක්කහම මොවුන් සැබෑ වෙනසක් ඇති වෙලා නැහැ. අපි දකිනවා මේ ස්ථානයේද ඔවුන්ගේ මූණ තමයි අපේ ජීවිතවල සමහරකට අපේ මූණ තමයි අපර විරුද්ධ සාක්ෂි දෙන්නේ මොන හරි විච්චාම අහන්නේ නේද මොකද අනේ ওই මූණට වෙලා තියෙන්නේ නේද ඒ කියන්නේ අපේ ඇතුළාන්ත තිබෙනා වූ ප්‍රීතිය ඇතුළාන්ත තිබෙනා වෙනස අපේ මූණෙන් ව්‍යාපානවා ඒක නිසා මෙතනදී අපි දකිනවා මේ 8 වෙනි පදයට පොඩ්ඩක් කියන්නේ 8 ඉඳන් ආයෙ නැවත 10 දක්වා මක්නිසාද ස්වාමින් වහන්සේගේ තේජාන්විත ඇස් උදහස් කරවන පිණිස ඔවුන්ගේ දිවත් ක්‍රියාවත් උන්වහන්සේට විරුද්ධ තිබෙන බැවින් යෙරුසලම නාස්ති වී යුදා වැටි තිබේ. ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙයි. සොදොම මෙන් ඔහු තමන්ගේ පාපය නොසඟවා ප්‍රකාශ කෙරෙති. ඔවුන්ගේ ආත්මයට දුක්වේ. මක්නිසාද ඔහු තමන්ටම අනතුරු කරගත්තෝය. ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේයයි කියන්න. මක්නිසාද ඔහු තමන්ගේ ක්‍රියාවල ඵලභුක්ති විඳින්නෝය. හලෙලූයා. මෙතන අපි දකිනවා යසාය 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියනවා
මක්නිසාද ස්වාමීන් වහන්සේගේ තේජාන්විත ඇස් උදහස් කරවන පිණිස ඔවුන්ගේ දිවත් ක්‍රියාත් උන්වහන්සේට විරුද්ධව තිබෙන බැවින් ජෙරුසලම නාස්ති වී යුදා වැටි තිබේ. ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙයි. හලෙලුයා. මේ ස්ථානයේ අපි දකිනවා නේද ඒ උන්වහන්සේගේ නේද ඇස් හැම වෙලේම උන්වහන්සේට විරුද්ධව ගමන් කරන අයට පැත්තට හැරිලා තිබෙනවා. ඔවුන් හැම වෙලේම ඔවුන් ප්‍රීතිය නෙවෙයි ඉන්නේ. ඔහුගේ ඇතුළතේ සමාදානේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාව දකිනකොට අපිට කියන්න පුළුවන් මෙයා ඉන්නේ අමාරු තැනක. මෙයා වැටිලා ඉන්නේ. මෙයා මුහුණෙන් නේද අපිට පේනවා මෙයා වැටිලා ඉන්නේ. මෙයා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ගමන් කරාට අර දේ කරනවා මේ දේ කරනවා යාගේ වගකීම් මෙයා ඉටු කරනවා. හැබැයි වගකීම් ඉටු කරාට මදි. ඔබට මට අපි හැම කෙනෙකුටම මේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ වගකීම් දීලා තිබෙනවා. ඒ වගකීම් අපි ඉටු කරලා විතරක් මදි. හාලෙලූයා. ඒවා නේද මේ පොළවේ කාරණා සම්පූර්ණ කරගන්න වගකීම් ඉටු කරගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ තුල අපි ඉදිරියට යන්න යන්නේ අපේ අතුලාන්තය ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ අපි සම්පූර්ණ කරගත්තොත්. හාලෙලූයා. මෙතන කියනවා ඔවුන්ගේ මුහුණ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙනවා. වෙන කවුරුවක් නෙමෙයි සාක්ෂි දෙන්න යන්නේ. පිට කවුරුවක් නෙමෙයි අපි ගැන සාක්ෂි දෙන්න යන්නේ. අපේ මුහුණම අපි ගැන සාක්ෂි දෙන්න යනවා. අපේ ක්‍රියාවම අපි ගැන ගණන් දෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. මේ ස්ථානයේ කියනවා ඔවුන් රඟ දක්වන ඉතා රංග දක්වන ශිල්පීන් හිටියා. නමුත් දෙවියන් වහන්සේ ඉදිරිපිට අපිට රංග දක්වන්න බෑ. හලෙලූයා. ඒක නිසා මෙතන කියනවා ඒ ස්වාමීන් වහන්සේගේ වචනේ අපි නැවත තුන්වෙනි පරිච්ඡේදයට අපි ගමන් කරමු. තුන්වෙනි පරිච්ඡේදයේ මේ ස්ථානයේ කියනවා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ නවවෙනි පදේ අපි කියවමු. අටවෙනි පදය අටවෙනි පදය 3:8. එබැවින් ආබ්‍රහම් අපගේ පියා නොවේ කියාගන්ට නොසිතා පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. දැන් මෙතන අපි දකිනවා එබැවින් ආබ්‍රහම් අපගේ පියාණන්යයි කියාගන්ට නොසිතා ඔවුන් කියනවා පසුතැවිල්ලට ඵල උපදවා ගන්න. අපි දකිනවා ආබ්‍රහම් ඊසාක් යාකොබ් දෙවෙනාසේ තෝරාගත්තා වූ පියවරු. එතකොට අපි දකිනවා මේ ඔවුන් මේ පරිසවරු මේ ලියන්න මේ අය මේ පංච පුස්තකය තමයි ඔවුන් අනුගමනය කරේ. යොහන්ගේ ලියවිලි මේ යොහන්ගේ නෙමෙයි මෝසස්ගේ ලියවිලි. එතකොට මේව අනුගමනය කරනකොට අපි දකිනවා මේ ආබ්‍රහම් කියන පියාව තමයි ඔවුන් අනුගමනය කරේ. ඉතින් ඒක නිසා අපි දකිනවා ඔවුන් හිතුවා එය දෙවන් වහන්සේගේ අභිමුඛයේ ගමන් කරනකොට ඒ කියන්නේ ආබ්‍රහම් පිළි අරගෙන ඔවුන් ඒ පිටිපස්සෙන් යනකොට ඔවුන් හිතුවා ඔවුන්ට ස්වර්ග රාජ්‍යයට එහෙම නැත්නම් දෙවන් වහන්සේගේ නැවත ඊමේ රාජ්‍යයට ඔවුන්ට ඇතුල් වෙන්න පුළුවන් කියලා ඔවුන් තේරුම් අරන් හිටියා. නමුත් ඒ ස්ථානයේ ඔවුන් කියනවා යොහන් බෞතිස්ත කියනවා පැමිණෙන උදහසින් උඹලා කොහොමද අයින් වෙන්නේ? කවුද ඒකට අනුබල දුන්නේ? කවුද කිව්වේ මෙතෙන්ට ඇවිල්ලා නුඹලා නේද පසුතැවිල්ලක් නොවී ඔබේ ජීවිතය හදාගන්න නැතුව මේ දේ කෙරුවයි කියලා පැමිණෙන රාජ්‍යයට ඇතුල් වෙනවා කියලා. එතෙන් අපි දකිනවා ආබ්‍රහම්ට ගල් වලින් දරුවන් හදලා දෙන්න පුළුවන්. හලෙලූයා. උඹලා වගේ දරුවෝ ආබ්‍රහම්ට ඕනේ. කියන දේ අහන්නේ නැති දෙවන් වහන්සේ ගැන කොච්චර කිව්වත් ඒ ප්‍රේමයේ තේරුම් ගන්න බැරි දේශනාව අහල ඉවරලා පරිවර්තනය වෙන්න කැමති නැති ජීවිතේ යටත් වෙන්න කැමති නැති මම කියලා උසස් කරගන්න ඒ අයට ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ අපි දකිනවා හැරිලා ආවේ නැත්තම් මෙතන කියනවා මේ වගේ අය ආබ්‍රහම්ට ඕනේ නැහැ. ගල් වලින් කපලා දෙන්න පුළුවන් මේ වගේ දරුවෝ දෙවියන් වහන්සේට. ආබ්‍රහම්ට දරුවෝ ඕන
ගල්ලොලින් අපල දෙන්න පුළුවන්. හලෙලුයා. අපි දකිනවා ඔහු කියනවා දැලෙස කතා කරනවා. ඒ බයිබලය ගැන හොඳට දැනගෙන හිටියා. ඔව් මිනිසුන් ඉගැන්නුවා. දැනගැනීමේ පූර්ණ වෙලා හිටියා. ඔය ඔක්කොම දේවල් හරි. නමුත් ඔවුන්ගේ අඩි 4-5ක් උඩින් ඔහුගේ ජීවිතේ මාරු වෙන්න කැමති වුණේ නැහැ. වෙනස් වෙන්න කැමති නැහැ. කවුරුවක් ඇවිල්ලා නේද ආදරයටවත් මොන හරි දෙයක් කිව්වොත් පිළිගන්න කැමති වුණේ නැහැ. ස්වාමීන් වහන්සේ අපි දකිනවා මේ ස්ථානයේ කියනවා ඒ යොහන් බෞතිස්ත කියනවා මේ වගේ අයව උන්වහන්සේට පුළුවන් නේද ගල්වලින් කපලා දෙන්න. නමුත් ස්වාමීන් වහන්සේගේ අභිමුඛය අපි දකිනවා පසුතැවිල්ලට අවශ්‍ය කරන පළ පුදවා ගන්න. එහෙම වුණොත් පමණයි ඔබට ස්වර්ගයට යන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් පමණයි ඒ පැමිණෙන රාජ්‍යයට ඒ සමාජිකව වෙන්න යන්නේ. පැමිණෙන රාජ්‍යයේ සමාජිකව වෙන්න අවශ්‍ය නම් ස්වාමීන් වහන්සේගේ වචනේ කියන ආකාරයට ඔවුන්ට කියනවා පසුතැවිල්ලට පළ උපදවා ගන්න. පසුතැවිල්ලට පළ උපදවා ගන්න. පසුතැවිල්ල ගැන ඔවුන් දැනගෙන හිටියේ නැහැ. ඔවුන් හිතුවේ හැම දෙම ඔවුන් කරන හැම එකක්ම හරි. ඔවුන් නායකයෝ. ඔවුන් ඉස්සරහින් ගියා. තව කෙනෙක්ගේ බරට කර අත තිබ්බේ නැහැ, කර තිබ්බේ නැහැ. ඔවුන්ගේ බර ඔවුන්ගේ පිට තබලා ඔවුන්ගේ ජීවිතේ ගමන් කරා. ඔවුන් තර වෙලා හිටියා. ඔවුන් කල්පනා කරේ නැහැ ඔවුන් වැටෙලා ඉන්නවා කියන එක ඔවුන් දැනගෙන හිටියේ නැහැ. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ අපි දකිනවා ආබ්‍රහම් අපගේ පියාණෝයි කියා ගන්න නොසිතා පසුතැවිල්ලට සුසු ඵල උපදවා ගන්නට. නිතරම අපේ ජීවිතේ මේ ස්ථානයේ කියනවා මේ ඔහුට කියනවා ඵල උපදවා ගන්නට. හලෙලුයා. හලෙලුයා. නවිනි පදේ කියනවා මක් නිසාද මේ ගල් වලින් ආබ්‍රහමට දරුවන් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට පුළුවන් යයි නුඹලාට කියමි. ඔවුන් ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණ නිසා මිසෙස් වහන්සේගේ රාජ්‍යයට සුසුකම් ලබා ඇති බව ඔවුන් තරයේ විශ්වාස කරා. නමුත් ඒ විශ්වාසය ඒක වැරදි බව අපි දකිනවා මේ ස්ථානයේ ඔහු තරයේ ප්‍රකාශ කරලා කියනවා වංචාකාරයෝ. ඔවුන් විස තමයි දැන් මේ තැන් තැන් වල ගිහිල්ලා වැරදි දේවල් තමයි කියන්නේ. වැරදි දේවල් තමයි ගිහිල්ලා අරගත්තේ. හැම වෙලේම මිනිසුන්ගේ වැරදි දේවල් අඩුපාඩු ඕවා තමයි හෙව්වේ. හොඳ දේවල් ගිහිල්ලා මිනිසුන්ගේ ඔළුවට දැම්මේ නැහැ. පුළුවන් තරම් බැලුවේ ජේසුස් වහන්සේව අදහා ගන්න හැම කෙනෙක්ම ඔවුන් එක වැරදි කියලා. වැරදි ඔවුන්ගේ ඒ විස නේද පොළොන් වංශය කියලා කියන්නේ එකයි සරපය වගේ විස දැම්මා. ඔවුන් වැරදි මාර්ගයක යවන්න උත්සාහ කළා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය මේ ස්ථානයේ අපි දකිනවා ඒ අය විශ්වාසයක් තබාගෙන හිටියා. ආබ්‍රහම් කියන ඒ පියාව ඔවුන් අනුගමනය කළ නිසා ඔවුන් ඒ දේ වචනය තුළ ඔවුන් ඒ ගමන ගිය නිසා ඔවුන් හිතුවා ජේසුස් මෙසේස් වහන්සේගේ පැමිණෙන රාජ්‍යයේදී ඔවුන්ට දෙවන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන ජේසුස් වහන්සේ සමග මේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඔවුන්ට ඒක ඉතාමත් සුදුසුයි කියලා. නමුත් අපි දකිනවා අපි හැම කෙනෙක්ම අපේ කාරණාවලට ගණන් දිය යුතු තිබෙනවා. හලෙලුයා. 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 අපේ විනිශ්චයකාරය අපි වෙන්න ඕන. තව කෙනෙක් ඒ අයට කියනකොට මම දැක්කා දැන් එතන යොහාන් බෞතිස්සයම කියනකොට සෙනඟ මැද්දේ ඔවුන් නායකයෝ ඔවුන් ටික ඉහළින් හිටපු අය ඔවුන්ට එහෙම කියනකොට ලැජ්ජාවක් ඇති වෙන්න ඇති. අපි දකිනවා නිකන් හිතේ නැහැ ඊට පස්සේ පස්සෙන් ඇවිල්ලා නේද? යාට විරුද්ධව නේද? කැරලි ගහන්න ඇති. නේද? ඒ ගමන නවත්තන්න. ලේසි උනේ නැහැ. හැබැයි කියලා දෙය කිව්වා.
ඒ නායක කණ්ඩායම අපි දකිනවා ජේසුස් වහන්සේ පිටිපස්සෙනුත් ඉන්නවා. වැරදි හොයන කණ්ඩායම. පස්සෙන් හිටියා මේ වැරදි හොය හොයා හිටියා ඔවුන්ගේ ජීවිතේ ඔවුන් ඉස්සරහට ගියේ නැහැ. අපි දකිනවා ඒ එයාට නේද යොහන් බෞතිස්තට නේද ලැබෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මේ මිනිස්සු ඉස්සරහනේ පද එයාට එයා විවේචනය කරේ. එහෙම නැත්නම් මිනිස්සු ඉස්සරහනේ යා කිව්වේ පෙරද්ද පහදලා දුන්නේ වැරද්ද පහදලා දුන්නා. ඔවුන් නායකයෝ ඔවුන් උසස් ජාතියක් විදිහට තමයි සැලකුවේ. ඔවුන් මේ යොර්දාන් ගංගාවට ඇවිල්ලා ඉන්නකොට ඔවුන්ට කියනවා පොළොන් වංශය එහෙම කියලා අපහාස කරනකොට අනිත් මිනිස්සු ඉස්සරහා ඔවුන්ට පුදුම තරහක් යන්න ඇති. නමු ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ ඔව් කියන්න තියෙන දේ කියනවා. හාලෙලූයා. නුත් අපි දකිනවා ඒ අවස්ථාවේදී ඔවුන් ඇබ්බැහන් ඇදහිල්ලේ පියාබව සැලකු නිසා ඔවුන් ස්වර්ගයට යන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාසය තියන් හිටියා. නමුත් ඒ විශ්වාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඔහු තීරණය ගන්නවා. ඇයි දේශනා කරන්නේ? දේශනා කරලා කණ්ඩායමක් ඇවිල්ලා පසුතැවිලා නම පසුතැවිලේ බෞද්ධිස්මේ ලැබනකොට මේ කණ්ඩායම අර නාමිකව නිකන් ඇවිල්ලා ඒකත් සම්පූර්ණ කරගන්න ලෑස්ති වුණා. අපි දන්නවා කෙටි මාර්ග හොයනෝ මිනිස්සු. මේ ලෝකේ ඉන්න නායකයොත් එක්ක අපිට කෙටි මාර්ග හොයාගන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න මිනිස්සුත් එක්ක අපිට කෙටි මාර්ග හොයාගන්න පුළුවන් අපේ ඇඳුරුම් කම් මත හරි කුමන හොදේක. නමුත් ස්වාමීන් වහන්සේ තුල ඒ තුලින් යා යුතුම තිබෙනවා. උන්වහන්සේ ඉදිරිපිට මේ හැම දෙයකටම අපි කරන හැම දෙයකටම ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ගණන් දීමක් තිබෙනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ අපි දකිනවා යොහන් තුමා ප්‍රකාශ කරන උබලා පසුතැවිලි නොවුනොත් ස්වර්ගයට යන්න නොහැකි. උබලට ස්වර්ගයට යන්න හම්බෙන්නේ නැහැ. ඒකේ වෙලාවේ එතුමා කියලා දුන්නේ නැත්තම් ආයේ ගිහලා වටේ කැරකිලා කියනවා ඕක කියලා දුන්නේ නැහැ නේ ඔයා මට. ඔයා මට ඒ වෙලාවේ කියලා දුන්නා නම් අපි හැරෙනවනේ. ඒකත් ඒක එයාගේ account එකට. කියලා දුන්නාම ගණන් ගන්නෑ. කියලා දුන්නා නැතුව හිටවහම ඔයාලා ඉතින් වාකියුත්තනේ. වා කියන්න තිබුණානේ. නමුත් ඒක ඔහු එසේ ඒ වාකියුම ඉටු කරා. ඔය මොහොතේදී ප්‍රකාශ කරනවා මේක මෙහෙම වෙන්න බෑ. දෙවියන් වහන්සේ ඉදිරිපිට අපි ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ මේ ගමන යා යුතුවම තිබෙනවා. මේකට විකල්ප මාර්ග නැහැ. අපි කොච්චර දැනුවත් වුණත් අපි කොච්චර අඳුනගත්තු මිනිස්සු හිටි වුණත් ඒවට වෙනත් මාර්ග නැහැ. හාලෙලූයා. මේ ස්ථානයේ කියනවා පසුතැවිලි වීම සම්බන්ධව කතා කරනවා ගීක් අර්ථය මෙටානෝයේ කියන ඒ ඒ වචනේ තමයි දීලා තිබෙන්නේ. මෙටානෝයේ කියන අර්ථය මෙතන කියනවා ආපසු හැරෙන්න. නැවත ඉන්න තැනින් ආපස්සටම හැරෙන්න. මෙතන කියන සම්පූර්ණ හැරීම වෙනසක් සිදු කිරීම එනම් නපුරෙන් ඉවතට හැරි ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති ඇදහිල්ල තුලින් දෙවියන් වහන්සේ වෙතට හැරීම. හලෙලූයා. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ ආපසු අපි හැරෙන්න අවශ්‍යයි. අපි හැම කෙනෙක්ම මාත් ඇතුළු අපි හැම කෙනෙම පොළවේ අපි ජීවත් වෙන්නේ. අපි පිළිගන්න අවශ්‍ය යන්නේ මම පව්කාරයෙක්. මේ අය එක්කෙනෙක්වත් පිළිගත්තේ නැහැ. කොහෙද අපි පව්කාර නෙමෙයි. අපි ධර්මශ්‍රේෂ්ඨ මිනිස්සු. අපි ගාව ඒව නැහැ. අපි දුර්වල නැහැ. අපි උගත්. අපි ධනවත්. අපි ඉහළ කණ්ඩායමක්. ඒක නිසා අපිට පසුතැවිලි වෙන්න ඕනේ නැහැ.
අපිට යටත් වෙන්න ඕනේ නැහැ කාටවත්. නමුත් මෙතන කියනවා ආපසු හැරෙන්න. හලෙලුයා. යොහන් 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා නුඹලාගේ සිත් නොකලබේවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න මා කෙරෙත් විශ්වාස කරන්න. ජේසුස් වහන්සේ මේ ස්ථානයේ කියනවා යොහන් 14:1 නුඹලාගේ සිත් නොකලබේවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. ඒ වගේම මා කෙරෙත් විශ්වාස කරන්න. උන්වහන්සේ යොහන් 14 වෙනි පරිච්ඡේදයේ කියනවා. ඒ වගේම යොහන් 14:6 කියනවා ජේසුස් වහන්සේ ඔහුට කියනසේ මාර්ගයේද සැබෑවද ජීවනයේද මම මා කෙරෙහි මා කරන කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. උන්වහන්සේ තමයි අපේ මාර්ගයත් සැබෑවත් ජීවනයත්. හලෙලුයා. හලෙලුයා. වෙනත් විකල්ප මාර්ග නැහැ. පියාණන් වහන්සේ වෙතට යන්න තිබෙන්නේ ජේසුස් වහන්සේගේ මාර්ගයේ විතරයි. මෙතන කියනවා ආබ්‍රහම් අපේ පියා නිසා අපිට යන්න පුළුවන් පැමිණෙන රාජ්‍යෙට. මොකද ජේසුස් වහන්සේට ඉස්සලානේ ආබ්‍රහම් ආවේ. නමුත් අපි දකිනවා ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. හලෙලුයා. මෙතනදී කියනවා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න මා කෙරෙත් විශ්වාස කරන්න. හලෙලුයා. හලෙලුයා. තිරස ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ ස්ථානයේ අපි දකින යොහන්තුමා ඒ ගැන ප්‍රකාශ කරන්නේ පැමිණ රාජ්‍ය තුල නිවැරදි පසුතැවිල්ලකට නේද ඒ මනුස්සයන් ගෙනෙවෙමයි. ඔව් ඒ ස්ථානයේ ප්‍රකාශ කරන්නේ ඒ කණ්ඩායම් දෙකම ඕන නිසා. ඒ කණ්ඩායම් දෙකම ඔහු ප්‍රේම කරනවා. සියයට සියක් සම්පූර්ණ මිනිසුන් නෑ. අඩුපාඩුකම් දුර්වලකම් තිබෙන අය තමයි ඉන්නේ. එතෙන්දී අපි දකිනවා මේ අඩුපාඩු තියෙන අය අඩුපාඩු සමහරක් අය පිළි අරගෙන ඔවුන් එහෙම වෙලා බෞද්ධිස්ම වුණා. මම පව්කාරයෙක්. මගේ දුර්වලකම මගේ අඩුපාඩුකම මම දකිනවා. අනේ ස්වාමිනී මට සමාව වෙන්න මම ඔබ වහන්සේගේ අභිමුඛයේ පසුතැවිල්ලකට ඇවිල්ලා නැවත හැරිලා ස්වාමිනී මම ඔබ වහන්සේගේ අභිමුඛයේ ගමන් කරනවා. අනිත් කණ්ඩායම නේද පාපය තුල ඉන්නවා කියලා දැනුණාට ඔවුන් පිළිගන්න කැමති වුණේ නැහැ. ඔවුන් යටත් වෙන්න කැමති වුණේ නැහැ. ඔවුන් සමාව ගන්න කැමති වුණේ නැහැ. ඔවුන්ගේ ජීවිතේ. නමුත් මේ කණ්ඩායම් දෙකටම අපි දකිනවා මේ පූජකතුමා ප්‍රේම කරනවා. මේ කණ්ඩායම් දෙක ගැනම ඔහුට බරක් තිබුණා. මේ කණ්ඩායම් දෙකම ජේසුස් වහන්සේගේ පැමිණෙන මෙසේස් වහන්සේගේ පැමිණෙන රාජ්‍යයට ඇතුල් වෙන්න ඕන කියන ඒ සංකල්පය එතුමා තුළ තිබුණා. හලෙලුයා. හලෙලුයා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ අපි හැම කෙනෙකුම ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ උන්වහන්සේ අපි හැම කෙනාටම ප්‍රේම කරනවා. අපි අරයි යන්න උන්වහන්සේ දවසක එනවා. ඒ එන දවසේදී අපි හැම කෙනෙක්ම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. අනේ මං තෝරගත්තු කණ්ඩායම විතරයි අර අර යන්න යන්නේ නේද? මම මේ කණ්ඩායම දාලා නේද මට කරන්න බෑ මීට වැඩිය නේද? මට මෙච්චරයි කරන්න පුළුවන්. ඒක නිසා මේ කණ්ඩායම අතහැරලා නේද වඩා හොඳ කණ්ඩායම මම අරයන් යනවා කියලා එහෙම එකක් නැහැ. අපි මිනිස්සුන්ගේ එහෙම තමයි. වඩා හොඳ අය ටිකක් හොඳ අය නරක අය කියලා නේද අපි කණ්ඩායම් බෙදෙනවා. නමුත් උන්වහන්සේට මේ හැම කණ්ඩායම එකයි. උන්වහන්සේ ආවේ පව්කාරයා ගලවන්න. උන්වහන්සේ ආවේ දුර්වල මිනිසයාට ශක්තියක් වෙන්න. උන්වහන්සේ ආවේ පාපේ කුලිය අරගෙන ඒ මිනිසයව නිදහස් කරන්න. හලෙලුයා. හලෙලුයා. උන්වහන්සේ ගාව මේ ප්‍රේමය තිබෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නේද? ඒ ගමනේදී අවුරුදු 3ක්ම ආරකුන්නේ. යොහන් සුබාරංචි අපි දකිනවා මේ යොහන් බෞතිස්තගේ කාලයෙන් පස්සේ ජේසුස් වහන්සේගේ කාලෙදි අපි දකිනවා අවුරුදු 3ක්ම ආර තුල නේද උන්වහන්සේට ගල් ගහනකොට උන්වහන්සේට නේද වැරදි නේද චිත්‍රයන් උන්වහන්සේට විරුද්ධව මවනකොට මඩ ගහනකොට නේද උන්වහන්සේ ඒ අයට නේද ඒවට
එයා ප්‍රතික්ෂේප කරේ නැහැ. එයා ඒක විනහසගේ ප්‍රේමය අඩු වුණේ නැහැ. සැබෑ ප්‍රේමණීය දෙවන් වහන්සේගේ නේද? 16 එතනදී අපි දකිනවා උන්ට වර්ගයක් නැහැ, ભેදයක් නැහැ. අපි දකිනවා මේ ස්ථානයේදී යොහන් බෞතිස්ත තුල තිබුණේ ඒ ප්‍රේමයේ හිලින් ගලන ප්‍රේමය. පොළවේ සම්බන්ධකම් වලට වඩා උන්වහන්සේ සමගයි සම්බන්ධතාවය තිබුණේ. මේ සම්බන්ධතාවයත් එක්ක ඔහුට බය නැතුව උන්වහන්සේගේ වැඩේ කරන්න උන්වහන්සේ නේද හැකියාව දීලා තිබුණා. බය වුණේ නැහැ. කියන්න ඕන දේ නේද ඔහු කතා කරා. ඔහු ඒ පණිවිඩය හරියට දුන්නා. ඔහු ඒ පසුතැවිල්ල ගැන ඔහු දේශනා කරා. ඔහු දෙගොල්ලන්ටම නේද පොළවේ හැම කෙනෙක්ම මේ මිනිසුන්ට බය වෙලා ඉන්නකොට අපි දකිනවා ඒ කණ්ඩායමට කතා කරා ඔහු නිර්භීතව. හාලෙලූයා. හාලෙලූයා. ඒක නිසා ඔබත් මමත් ඉහලින්. ආමෙන්. ඔබත් මමත් ස්වාමීන් වහන්සේගේ වචනේ අසන්න ඇවිල්ලා ස්වාමීන් වහන්සේ අභිමුඛයට ඇවිල්ලා ඉන්නේ දෙවන් වහන්සේගේ ප්‍රේමය නිසායි. ජේසුස් වහන්සේගේ ආදරය නිසායි. අපි හැම කෙනෙක් උදේසා තමයි උන්වහන්සේ කුරුසයට පත් වුනේ. ඒක නිසා දෙවන් වහන්සේගේ අභිමුඛේ උන්වහන්සේ අපි හැම කෙනෙක්ටම උන්වහන්සේ ප්‍රේම කරනවා. ඒක නිසා අපි අවසාන වශයෙන් ඒ තුන්වෙනි පරිච්ඡේදයේ 10වෙනි පදය 11වෙනි පදය අපි කියවමු. තවද දැනටම පොරව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබ. ආ මෙතන කියනවා තවද දැනටම පොරව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නට දමනු ලැබේ. ඒ වගේම 10වෙනි පදය මේ 11වෙනි පදය කියනවා මම වනහයි පසුත් ඇවිල්ල පිණිස නුබලා වතුරෙන් බෞතිස්සම කරමි. දැනටමත් පොරව ගස් මුල තබා තිබෙන්නේ. ඒ ගස් කපලා මොනවද කියන්නේ ගින්නට දමන්න යනවා. පල නොදරන සියලු අතු ගින්නට දමන්න යනවා. ගස් ගින්නට දමන්න යනවා. අපේ දකින්නවා ඒ ස්ථානයේ ඒ මිනිස්යාගේ ජීවිතේ තුලින් ඔවුන්ගේ ඵල දැක්කා. ඔවුන් ඵල දැරුවේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාව තුලින් දැක්කා ඔවුන් නිතරම වරද්ද ඔවුන්ගේ ජීවිතේ ඔවුන් උසස් කරගත්තා. ඔවුන්ගේ ජීවිතේ ඔවුන් හැම වෙලේම නේද ඔවුන් හරි කියලා ඔවුන් හිතුවා. ඒක නිසා අපි දකින්නවා මෙතන කියනවා නේද පොරව ගස මුල තබා තිබෙනවා. පල නොදරන සියලු අතු කපල ගින්නට ඒ ගස් කපල දාන්න යනවායි කියලා. යොහන් බෞතිස්ත කියනවා පසුත් ඇවිල්ලේ බෞතිස්සය මම වතුරෙන් කරන්න යනවා. හලෙලුයා. නමුත් මට පසු වෙන තැනැත්තේ මට වඩා බලවත්ය. ඔහුට තිබුණේ පසුත් ඇවිල්ලා ගැන කතා කරන්න. ඔහුට තිබුණා ස්වාමීන් වහන්සේගේ ඒ වචනේ ඒ ගැන ප්‍රකාශ කරන. නමුත් ඊට පස්සේ කියනවා උන්වහන්සේගේ වහන් ගෙන යන්නටවත් මම නොවටිමි. උන්වහන්සේ ආපුවාම උන්වහන්සේ සුද්ධාත්මෙන්ද ගින්නෙන්ද නුබලා බෞතිස්ම කරන්න යනවා. හාලෙලූයා. හාලෙලූයා. අපි දකිනවා ඒ කාරණාව ඉෂ්ට වෙනවා යෝවෙල් අනාගත වක්තෘතුමා නේද ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ දෙවෙනි පරිච්ඡේදයේ 28වෙනි පදයේ 29වෙනි පදයේ මෙතන කියනවා අනාගත වක්තෘතුමාගේ ප්‍රකාශය මෙතන ප්‍රකාශ කරනවා මාංශය වූ සියල්ලන් වෙතන මාගේ ආත්මය වගුරන්නේ මේ පුත්‍රයෝ දුවරු අනාගත වාක්‍ය කියන්න ඔය මහල්ලෝ සිහින දකින්න ඔය යවුනෝ දර්ශන යවුනට දර්ශන පෙනෙනවා ඇත දාස දාසින් කෙරෙහි මාගේ ආත්මය තබන්නේ මේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛය අපි දකිනවා මේ යෝවෙල් අනාගත වක්තෘතුමාට නේද තුලින් ඒ පිවුණා වූ අනාගත වාක්‍ය අපි දකිනවා ක්‍රියාපෝතේ දෙවෙනි පරිච්ඡේදනය කොට යේසුස් දාත්පෙන් වහන්සේගේ පැමිණීම. හාලෙලූයා. හාලෙලූයා. ඒ වගේම අපි දකිනවා මේ 12වෙනි පදය මෙතන කියනවා. උන්වහන්සේගේ කුල්ල තමන් වහන්සේගේ අතේය. උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍ර කරනසේක තමන් ධාන්‍ය අටුවල රැස්කොට බොල් නොනිවෙන ගින්නේ දමන දමන්නේයි කීවේසේක. මිනිස්ස ගැනත් මෙතන කතා කරනවා. මේ ස්ථානයේ කතා කරන්නේ මේ ගින්න කියලා කියන්නේ මේ අවස්ථාවේ මේ ස්ථානයේ කතා කරන්නේ මේ මිනිස්සය ගැන. හොඳ ඵලදරණ ඒවා.
ඒ වාටුවල රැස් කරන්න යනවා. බොල් ඒවා ගින්නට දමන්න යනවා කියලා කියනවා. ඒ දවස වනා ඈතක බව අපිට පේන්නේ නැහැ මේ තියෙන වාතාවරණයත් එක්ක. අපි අවසාන කාලයට ලංව තිබෙනවා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ අපේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනේ පවිත්‍රතාවය. උන්වහන්සේ බලාපොරොත්තු වෙනේ යහපත් ක්‍රියාව අපි අත්දකින්න ඕන. හලෙලූයා. හලෙලූයා. එක කියනවා මලාකි 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සහ සිට 5 වෙනි පද දක්වා මෙතන කියනවා ඒ දවස දරන්න පුළුවන් කාටද කියලා. ඒ විනිශ්චයේ දවස දරන්න බෑ. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය මේක නිකන් සෙල්ලම් ගමනක් නෙවෙයි. ඒ දවස ප්‍රේමන්තයානෝ එන්නේ යන්නේ විනිශ්චකාරය හැටියට. එසකෙල් 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේත් කියනවා එම්බා දේශයේ වැසිය නුඹේ දඩුවම් වාරය පැමිණියේය. කාලය පැමිණ තිබේ දවස කිට්ටුය. ඒ වනාහි ප්‍රීතියේ ഘോഷා දවසක් නොව කඳුවල කැළඹීමේ ഘോഷා දවසක්ය. ඒක පහසු දවසක් නෙවෙයි. ඒ දවස කිට්ටුව තිබෙනවා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ අපි පසුතැවිලි වෙනකොට උන්වහන්සේගේ ආත්මය අපතුලට උන්වහන්සේ වගුරුවන්ට යනවා. ඒ සමාදානීය ආත්මය, යුක්තිය, විශ්වාසය, ඒ කරුණාවන්ත හදවත ස්වාමීන් වහන්සේ නිදහස් කරන්නට යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, අද උදෑසන අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ අභිමුඛයෙන් නැගිට සිටිමු. කාරණා දෙකක් තිබෙනවා. යහතුමා මෙතන කියනවා පරිසරුන් සහ සද්දිසරුන්ට ප්‍රකාශ කළේ පැමිණෙන උදහසින් පලායන්ට නොබලාට අවවාද කළේ කවුද කියා. ඔහුගේ ඇතුළාන්ත සූදානමක් නැතුව බෞද්ධිෂ්ම කරමින් ස්වර්ගයට යන්න හිටියා ඔවුන්. ඔවුන් මේ පොළවේ සියලු ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරගෙන අම්බර කරන ආවා. ඔවුන් පොළවේ නායකයෝ හැටියට ඒ ස්ථානටත් ගිහිල්ලා ඒ දේත් කරගන්න තමයි ඔවුන්ගේ සූදානම් වුණේ. නමුත් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ උපකාශ කරනවා ඒ ඔය විදිහට ඉඳලා ස්වාමීන් වහන්සේව දකින්න බෑ. අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම මේ හදවත ස්පර්ශ කරන්න ඕන. දුර්වල වූ අපව ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම අපි දුර්වලයි. මේ දුර්වලකම් වලින් අපි ස්වාමීන් වහන්සේ අභිමුඛයේ හරි ගැස්සෙන්න ඕන. මා කැමැත්ත ඇරදම් දුබල වූ මා දෙස බලා ලං කර ගන්නවා ඉහළින්නේ මේ මා ඇරදම් Oh,